උදෑසන අද සූදානම් තරුවකගේ උපන්දිනය සමරන්න. තරුවක් කිව්වට ඇය තාරකාවියක්. මම මේම කියන්නම්. ගීත ගායනා කරනවා නම් ගීත ගායනා කරන්න පුළුවන්. රඟපානවා නම් රඟපාන්න පුළුවන්. තව වෙන වෙන ටිකක් රැඩිකල් විදිහේ වැඩ කරනවා නම් ඒ කරන්න පුළුවන්. නะ සාමාන්‍යයෙන් බනින්න තියෙන ඒවාට බය නැතු බයනවා කියන්නේ. කවුද අද උපන්දිනය සමරන්නේ? හිමින් සැරේ ඔබේ දකුණු අත පැත්තට හිමින් හැරුණොත් පේන කාගේ උපන්දිනය සමරන්නේ බන්. සුභම සුභ උපන්දිනයක් වේවා. බොහොම ස්තුතියි මල්ලි. ආයු බොහෝ වේවා. ආයු බොහෝ වේවා ඔබට. සංජීවනී වීරසිංහ ඇය තමයි අද උපන්දිනය සමරන්නේ. අද ඉන්නවා බරතොගයක් උපන්දිනය සමරන්න කී කන්න බලාගෙන. ඒ හින්දා මේ අපිට ඈතට ගිහිලා බැලුවොත් එහෙම පේනවා කවුද අද ඉන්නේ කියලා. මුලින්ම මට මේ පැත්තෙන් පටන් ගන්න මෙහේ මෙනකන් අඳුරලා දෙනවනම් මං කැමතියි. මේ ඉන්නේ අපේ ශේෂ්ත්‍රයේ ජේෂ්ඨ නිලියක්. ඒ වගේම මං අක්කා කියලා කතා කරනවා නම් ඒ තැන දීපු කෙනෙක් මේ අනෝම අක්කා. අපි අපේ යාළුකම් මල්ලි වසර ගාණක් ඈතට දිව යනවා. ඉතින් මේ ඉන්නේ මගේ සතුරා සහ මිතුරිය දෙන්නව මනෝ. ඒත් ඒ වගේම සහෝදරකමක් ඇත්ත මේ යාළුකමකට වඩා. මේ ඉන්නේ මගේ අතිජාත මිතුරිය තිරාණි. ඇය ගුරුවරියක්, හොඳ කාන්තාවක්. ගොඩක් වෙලාවට පෙළකලට මම විදේශ ගත වුණාම ලංකාවේ විතර මම නතර වෙන්නෙත් එයාගේ ගෙදර. ඒ බන්ධනය මේ හරි ගැඹුරු. ඒ වගේම මේ පැත්තේ ඉන්නවා තිරාණිගේ මහත්තයා, මගේ සහෝදරයා ගීතා. මං හරිම ආදරය කරන, ගරු කරන හිතවතා. ඒ වගේම කෞෂාල් මල්ලි ශේෂ්ත්‍රයේ බොහෝ විට කලා කටයුතු පැත්තෙන් විතරක් නෙමෙයි රට ජාතිය ගැන ගොඩාක් කැක්කුම්කින් වැඩ කරන අපි බොහොම එකමුතුව වැඩ කරන කට්ටිය. දැන් මෙහෙම කියාගෙන යනකොට අපි හරි අමාරුවක වැටලා ඉන්නේ මන්ද. තව බර තොගයක් ඉන්නවා කියාගන්න බැරි වෙච්ච. දැන් මේක යනකොට කෝල් කරලා බලන්න උදවිය. හින්ට් ගහන්නවා යාලා. මේ හිටියේ නැත්නම් ආදරේට ආදරේ වැඩිකමට. ඉතින් අනේ සමා වෙන්න ඕනේ. මේ මහදිස්සියේ මේ පැය ගානයි අපිට ලැබුණේ සූදානම් වෙන්න කියලා. ඉතින් හිරු එකෙන් අන්තිම මොහොතේ කිව්වත් අපි හිරු ඉතින් හිරු මගේ පණ වගේ එහෙම කතාවක් තියෙනවනේ. එතනත් සහෝදර බැඳීමක් තියෙනවා. ඒ නිසා මේ කතා කරගන්න පුළුවන් වුණු කට්ටිය අනික් අය උපන්දිනේ නිසා මට කොන්න වැන්ද ආදරණීය කලාකාරවේදිනිය ඇය උපන්දිනය සම්බන්ධ කොට අපිට හිස් අතින් එන්න බැරි නිසා මෙන්න මේ ලස්සන කේක් එකකුත් අරගෙන ආවා. ලස්සන වගේම රසයි කේක් එක. කාලා බලනකොට තේරෙයි හැමෝටම. මම හිතුවා දැන් කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. යාළු කීප දෙනෙක් ඉන්නවනේ. ගොඩක් විස්තර දැනගන්න තියෙනවා මට. අපොයි. එකින් එක අපි බලමු මොනවද. ඊට කලින් කේක් එක කපමු. කේක් එක කපලා. දැන් අපි හැමෝම ඇයට සුබපතලා. කේක් එකේ රසත් බලලා තවත් කතා කරමු. අක්ක දැන් මෙතන මේ ඉටිපන්දන් 1 2 3 4 5 6ක් තියෙනවා. හය මම වැඩි කරොත් 10න් වගේ. නෑ 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 නෑ. ඒක වැරදි මානේ ගාන වරදිනවා ඒක. මේක උත්සවයක් වෙනකොට මේක අමංගල ලක්ෂණ. මම මගේ ඇතේ පීය තියනවා. නෑ අපි පත්තු කරන්න. ඒකනේ. පහක් පත්තු කරොත් ඇති වෙද ඒක. ඉතින් හතරක් කනේ ඇති මලිය අපි මේ දෙක වහමු. එහෙනම් හතරක් වුණොත් ඉතින් 10න් වැඩි කරලා. ඒ වට උග අවංක ඉතින් දෙවිද කියන්නේ නේ. අනුකම්පාව නිසා එකක් පත්තු කරන්න තමයි මග අරගෙන ඉන්නේ. ඒක 10ක් පස්සේ කොටි එකක් වෙනවද? ඒක 10ක්. ඇත්තටම වයස කියන්න කැමති නැද්ද? මං හිතන්නේ මං විතරද පොදුර වයස කියන්නේ අහන සමහර අහනවා මාකේ මේ මාසේ දිනේ විතරක් කියන්නකෝ කියලා. එහෙම නෑ මං උපන්නේ 1970 ජනවාරි 28. ඉතන ගණන් හදන්න. හරි. ඉතින් අපේ ආදරණීය කලා වේදිනිය ආදරණීය ගායිකාව රංගන ශිල්පිනිය අද උපන්දින සමරනවා 50 නට 50 වන උපන්දිනය අද සමරන්නේ. බය නැතුව කියනයි කමක් නැහැ. අනේ නැහැ කමක් නැහැ. දැන් හරි. දැන් රස කතා දැනගන්න තියෙන වෙලාව. රස කේක් කෑල්ලක් කාලා පොඩ්ඩක් කට අවශ්‍ය ගත නම් වඩා හොඳයි. ඒ නිසා කේක් එක කපන්න අපි සුබපතමු. Happy birthday to you. Happy birthday to you. Happy birthday, dear.
dear Sanji. Happy birthday to you. ඉතින් බොහොම ආදරණීය විශකක් හිතාගෙන තමයි මේ හරි අමාරු වෙන්නේ තුන් සැරයක් විතර පිඹල මේක මේ එකයි මල්ලි. ඉතින් මේ ඒ කියන්නේ මට වෙන දේවල් නෙමෙයි මගේ ජීවිතේ මට ඕනේ මේ තියෙන ආදරය මේ තියෙන බැඳීම මගේ යහළු යෙහෙළියෝ මගේ රසිකයෝ මට ගොඩාක් ආදරය දුන්නා රැකවරණය දුන්නා සමහරු මගේ ජීවිතේට එළියක් වෙච්ච හැමෝම මාත් එක්ක මගේ දෙනෙක් පිනකන් මගේ වටේට ඉන්නේ ඒක තමයි මගේ විශ්ව අපේ සුබ පැතුමත් ප්‍රාර්ථනාවත් ඒකම තමයි එහෙනම් ඉතින් දීනි කියලා කේක් එකක් කපමු අපි කේක් එක කපනකොට මට මතක් වෙනවා ඉතින් සුසන්ත නැහැ කියලා මේ වෙලාවේ අද ඇයි කරගෙන ආවේ නැත්තේ අද මේ මාත් එක්ක කේක් කපනකොට වැඩි රසාව බේර ගන්න ඕනේ ඇත්තම කියනවා නම් අද සුසන්තගේ ඔෆිස් එකේ ගැලවෙන්නම බැරි පොඩි තියන උත්සවයක් ඉතින් ඇත්තට ඉතින් මං කරදර කරෙත් නෑ ඉතින් මට අඳු නෑනේ කට්ටිය ගොඩක් ඉන්නවා මේ යාළුවෝ ඉන්නවා ඉතින් දැන් අපි මේකත් මතක් කරනවා නේද අපේ සංජීවනි වීරසිංහ මේ ආදරණීය කලාකාරිනී අපි අල්ලගත්තේ බොහොම අමාරුවෙන් නේද ඉතින් බොහොම අමාරුවෙන් අපි අපේ සිටියම ක්‍රියාත්මක කරලා කොහෙද යන්නේ කියලා බලලා නැවිගේෂන් දාලා එහෙම තමයි අල්ලගත්තේ අවසානයේ කොහොම හරි ගදනකට අල්ලගත්තා මේ කීප දෙනෙක්ත් එක්ක ඒක ගැන අපිට සතුටුයි ඔයා දන්නේ මම වෙච්ච අමාරුව කොච්චරද කියලා උදේ සාරියක් හදන් හිටියා ඒව මාරු කරගෙන කවුරුකට බැස්සා තිරානේ සියලු දේ මට සැපයුවා ඉතින් එහෙම තමයි යාළුවෝ ඉන්නේ එකටනේ නේද ඉතින් එහෙමයි ඉතින් මං හිරුට අනේක වාරයක් ස්තුතිවන්ත වෙන්නත් ඕනේ මේ වෙලාවේ මොකද අපිත් මේ channels ගොඩක් එක්ක වැඩ කරනවා නමුත් උපන්දිනයට මතක් කරලා කේක් කැල්ලක් දෙන channel එක අපිට වටිනවා නේද ඒ කියන්නේ යාලට අපිව වටිනවා කියලා දැනුණා ඉතින් thank you මගේ අක්කේ යාලන් ටික කඩුවෙන් දෙන්න ඕනේ සීනි වැඩි වෙන්න හොඳ නැහැ thank you ඒක ගන්න බෑනේ නේද දැන් මේ යාලුගමේ මේ කොච්චර ආයුෂ තියනවද කියලා කියන්නේ දැන් කොච්චර කාලයක් මේ යාළුකම හැමදාම තියනවා මම අහන්නේ දැන් මේ යාළුකම කොච්චර වයසද කියලා අහන්න හදනවා මට 50ක් නැති යාළුකම තව චුට්ටක් අඩු වෙන්න ඕනේ නේ දැන් ගීතලා අර කට්ටිය දැන් තරහ වෙන්නේ වාසනාල කිව්වේ නැහැ කියලා යා නැති මේකප් ගන්න ඕනෙත් නැහැ මගේ මලයා හරි එලා ඉතින් කේක් කෑවා කේක් එක රසයි කියලා මම හිතනවා. ඔයාට කැවුවේ නෑනේ. ඔයාට කැවුවේ නෑනේ. පොඩි කැලක්. ඇත්ත කැලක් කවුද? කේක් එක ඇත්තම රසයි. හරි රසයි. ඉතින් අපි මේ වාඩිලා ටික කතා කරමු. මේ දවස්වල මොනවද වැඩ කටයුතු කියන එක ටිකක් මුලින් දැනගන්න ඕනේ. ඊට පස්සේ මට එහා පැත්ත ටික ටික යන්න පුළුවන්. විස්තර දැනගන්න. මේ දවස්වල මල්ලි මං රටේ වැඩ කටයුතු වලට යොමු වෙලා ඉන්නවා. ගොඩක් මම සමාජ සේවය මම ඉතින් අද ඊයේ අලුතින් පටන් ගත්ත දෙයක් නෙමෙයි නේද? මගේ යාළුවෝ ටික දන්න මම පහුගිය අවුරුදු 10කටත් එහා මම බොහෝ දේවල් කරගෙන යනවා. ඒ හැම එකක්ම මූණ පොතේ දාන්නේ නැහැ මෙහෙම මෙහෙම කරනවා කියලා. නමුත් ඒක මට මගේ ජීවිතේට හරි සහනයක්. ඉතින් ඒත් එක්කම මං හිතුවා රට හැම අතින්ම පිබිදීගෙන යන මෙවන් කාලෙක කාන්තාව හැටියට අපිට ඇත්තටම ශේෂ්ත්‍රයේ අපි ජීවත් වෙච්ච හැටියට සමාජයේ අපි වගකීමක් කරට අරන් හිටියා කවදා. ඉතින් අපේ කාන්තාවන්ට දුවනියන්ට අදහසක් දෙන්න පුළුවන් තත්ත්වයක අපි ඉන්නවා. මොකද සමාජයේට මෙහෙම කියලා වරදක් අපින් වෙලා නැහැ. අපි මොන ශේෂ්ත්‍රයක හිටියත් කලාකාරයෙක් හැටියට ඒක ඇත්තටම මට අභිමානයක්. මං හම්බු කරා නම් හම්බු කරේ එවැනි දෙයක්. බොහොම ගෞරවයක් මිනිසුන්ගෙන්. ඉතින් මම හිතනවා අපි මුදලක් කියලා හම් කරා නම් අපි ගෙවල් යාන වාහන ගත්තා නම් අපේ රටේ මිනිස්සු අපිට ඒ සියල්ල ලබා දුන්නේ. ඉතින් එයාලට අපි යමක් කරන්න කාලේ මේක ණය ගෙවන්න. ඉතින් ඒ නිසා ණය ගෙවීම තමයි මේ දවස්වල කරන්නේ රටට රටේ මිනිස්සු. දැන් මම මේ මුලින්ම මෙතනින් පටන් ගන්නවා. දැන් මේ ආදරණීය යෙහෙළිය මෙච්චර සමීප වෙන්න මොකද්ද තියෙන විශේෂත්වය? ඇත්තෙන්ම සංජීවරි නංගී ගැන කතා කරන මට අක්කා කියලා කියන්නේ බොහොම ආදරේ. ඉතින් එයා ඇය දක්ෂ රංගන ශිල්පිනියක්, ඒ වගේම දක්ෂ ගායිකාවක්, හොඳ යෙහෙළියක්, හොඳ නැගිනියක්, හොඳ මවක්, හොඳ බිරිඳක්. ඒ වගේම බොහොම රටට බොහොම වැඩදායක කාන්තාවක්. ඉතින්
මං හිතන යාගේ තියෙන ගුණාත්මක පැත්තේ තින් බොහෝයි ඇත්තට හැම ඒ තියෙන යාගෙන් ගන්න පුළුවන් දේවල් අපිට මං එයාට වැඩි වයසින් වැඩි වුණාට මටත් ඉගෙන ගන්න දේවල් තියෙනවා. ඉතින් මේ වෙලාවෙදි සංවේදීත් වෙනවා මං. ඒත් ඇත්තටම හොඳ එහෙලියක්. නන්ද එහෙලියක් වගේම හොඳ නැගණියක්. ඉතින් මං හිතනවා ඉතින් අපි එකට වැඩ බොහොම අපි එකතු වෙලා කරනවා. ඉතින් එයත් මට ගොඩක් ගෞරව කරනවා. ඉතින් ඒ වගේ මමත් එහෙමයි. ඉතින් අපි බොහොම සතුටින් ඉතින් අපි වැඩ කටයුතු කරගෙන යනවා ඉතින්. දැන් හැබැයිෙන් ඉන්නේ මේ සැපට දුකට ඕනම දෙයකට ලෑස්ති. සතුරු මිතුරු කියලා කියන්නේ ඒකනේ. ඒක සතුටු වෙන්නේ හේතුව මතකද? සතුටු වෙන්නේ හේතුව ඇත්තටම මේ සංජීගේ මගේ ආඩුකම් මම හිතන අවුරුදු 30කට ආසන්න වෙනවා. ඇත්තම කියනවා නම් මට ඉස්සෙල්ලා මගේ හස්බන්ඩ් ප්‍රියනාත් රත්නායකගේ තමයි හොඳම යාළුවෙක් එයා. ඇත්තටම ඊට පස්සේ ඔය මන්ට සතුට කියන්නේ ඒකයි මම ඇත්තට පැන්න කියලා. අපි විහිළු කරනවා ඊට වගේ කිලු ඉතින් ඔය ඇත්තට ගණිත් දන්නේ. පොල් කරන්නේ නැහැ. පොල් කරන්නේ නැහැ. අනේ නෑ අනේ නෑ. මොකද සුසන්තයි මම හරියම අන්ඩර්ස්ටෑන්ඩ් ඉන්නේ ඉන්න හොඳයි. මේයි මගේ මහත්තයා යාළුවේ. හරි මම කියන්නේ ඔයාව දෙවනුව තමයි ප්‍රේණාත් අඳුරගත්තේ. අපි ඔය ඉස්සෙල්ලා දන්නා ඊට වැඩි. ඔව්. ඒකේ අවුරුදු 30ක යාළුකම ඇතුලේ එක දවසක්වත් හිතර දෙවන දේවල් මොකුත් වෙලා නැද්ද දෙන්න? නෑ මෙහෙමයි. අපි දෙන්න ගොඩක් එකට වැඩ කරනවා. ගොඩක් වෙලාවට ওই රූපලාවන්‍ය සම්බන්ධව සම්මන්ත්‍රණ රට වෙනුවෙන් කරන වැඩ අපි දෙන්න ගොඩක් එකමුතුව කරනවා. ඉතින් අදහසක් නොගැලපෙනව නම් ඒකත් අපි දෙන්න ඇත්තටම කියනවා. දෙන්නට දෙන්න එක කියාගෙන එහෙනම් පොඩ්ඩක් වචන අපිට වචන අපිට ගිහින් නෑ නේද? අපි දෙන්න ඒකත්ම අනික මට මොන හරි ආරංචි ආරංචි එනවනේ මල්ලි අපේ කට්ටිය කියනවනේ පන්න පිටිටෝලා අන්න මනෝ මෙතුම කිව්වා කියලා. නමුත් එයාට හිතේ තියෙන මගේ විශේෂ ප්‍රසාදය සහ මගේ කියන හැඟීම නිසා මං කරන් ටක් ගාලා කෝල් එකක් කරා කිව්වද මෙහෙම කියලා. බෙල්ල මිරිකනවා කියන්නේ කෙලින්ම නාර හැමදාටම බොහොම යාළුයි. ඇත්තටම සංජි කියන්නේ අපේ පවුලේ හොඳ මිතුරියක්. අපේ හැමෝගෙම අපේ දරුවෝ එකට හැදිච්ච ළමයි එක පාසල්වල ඉගෙන ගත්ත ළමයි. ඉතින් අපිට ලොකු වල අතීතයක් තියෙනවා. ඉතින් මේ හිත මිතුරුකම් ගැන කතා කර කර ඉන්නකොට මම යනවා ටිකක් එහා පැත්තට. මේ දැන් අවුරුදු 50ක් යාළුවා වයසට යනවානේ යාළුවටත් ඒ සිතේම තමයි මේ හම්බෙලා තියෙන්නේ. නෑ මම හිතන්නේ වයස අඩු වෙනවා වගේ පේන්නේ. උපන්න සහතකින් වයස වැඩි වුණාට පෙනුමෙන් වයස අඩුයි. මේකනේ මල්ලි තිරාණිමනේ ආශ්‍රය කරන්නේ ලංකාවේ ඉන්න ඉහළම පෙළේ රූපලාවන්‍ය ශිල්පිනිය සහ ගුරුවරියට. එයා මට හොර රහස් කියලා දෙනවා. ලස්සන්ට ඉන්නේ කොහොමද කියලා. ඒකයි හොඳින් ඉන්නකොට සතුටින් ඉන්නකොට මිනිස්සු ලස්සන වෙනවා. ඉතින් එයා ගොඩක් මේ පින් වැඩ කරනවා. ඉතින් මිනිස්සු ගැන හිතනවා. හිත හොඳයි. යාළුවොත් එක්ක හොඳට ආශ්‍රය කරනවා. ඒ හින්දා ලස්සන වෙනවා. ඒ නිසාමද මේ යාළුවක මෙච්චර කාලයක් වැඳලා තියෙන්නේ? අනිවාර්යයෙන්. ඒ නිසාමයි. අපි හොඳ යාළුවෝ. අපි ගමන් බිමන් යනවා. නිවාඩුවක් තිබුණාම රටේ ඉඳන් ආවම අපි ගෙදර ඉන්නේ. ඉතින් අපි ගොඩක් එකතුයි. රටේ හිටියත් ලංකාවේ හිටියත් අපේ එකමුතුකම ඒ වගේම තියෙනවා. බොහොම හිතවත්. දැන් මේ යාළුකම පිළිබඳව කතා කරගෙන යනකොට තව රස කතා ඉස්සරහම මතු කරලා ගන්න. මේ ඕතුමත් එක්ක තිය කතා කරන්න ඕනේ. සංජීවනි වීරසිංහ කොච්චර දුරට මිතුරියක් විදියට සමීපද? සංජීවනි මකට ඇසුරට ලැබෙන්නේ මගේ නෝනා සම්බන්ධ එක්ක. ඒ සාමාන්‍යයෙන් මෙහෙම කියන්නේ අපේ නෝනා ගොඩක් වෙලාට යාළු මහ පිරිසක් නැහැ. බොහොම සුළු පිරිසක් ඉන්නේ. ඉතින් ඒ සුළු පිරිසත් එක්ක සංජීවනි මම හිතන්නේ ඉහළින්ම ඉන්නවා. ඉතින් මට ඒක දැනෙනවා. එයා කොච්චර සංජීවනට ලැබීද කියන එක. ඒතර ඒ නිසාම මමත් ඊටත් එහාට කියලා සංජීවනිත් එක්ක බොහොම සමීපයි. ඒ කියන්නේ අපි දෙන්න ඇත්තටම හොඳම මේ යහළුවෝ වගේ තමයි අපි ආශ්‍රය කරන්නේ. ඉතින් ඒ වගේම අපි දෙන්න අතර බොහොම ගෞරවාන්විත බැඳීමකුත් තියෙනවා. ඉතින් එයාගේ හස්බන්ඩ් සුසන්තත් අපි බොහොම ලැබෙති මිත්‍රේ. ඉතින් අපි බොහොම සුහද ගමනක් යනවා. අපි ආපැද්දෙනුත් මේ මට නැවත නැවතත් පොඩ්ඩ මතක් කරලා දුන්නා තමයි කෞෂාල් මල්ලි. කෞෂාල් ගැනත් මම අහනවා. සංජීවනි වීරසිංහ එහෙලියක් විදියට සහෝදරයක් විදියට කොහොමද ජීවිතේට දැන්ලා තියෙන්නේ? ඇත්තටම ජ්‍යෙෂ්ඨ
ගායිකාවක් රංගන ශිල්පිනියක් විදිහට සංජීවනියක්ගේ මම දැක්ක ලොකුම දේ තමයි කොච්චර ලොකු තැනක් තිබුණත් කොච්චර මිනිස්සු ආදරය කරත් ඉන්නේ හරීම බොහොම අර ඩවුන් ටු අර්ත් කියලා කියတဲ့ එක. ඒ කියන්නේ බොහොම නිවිච්ච විදිහට. අනිත් එක දැන් ජේෂ්ඨ අයටයි මං වගේ නවක රංගන ශිල්පියෙක්ටයි හැමෝටම සලකන්නේ එකම විදිහට. මුල දවසේ ඉඳලා මට සහෝදරයෙක් විදිහට සලකනවා. ඉතින් ඒක ගොඩක් අයගෙන් මම දැක්කේ නෑ. ඉතින් අදටත් දකිනවා අනිත් එක රට වෙනුවෙන් කරන දේවල් ටික. මේ රට වෙනුවෙන් සමාජ සේවා වැඩ කටයුතු රට වෙනුවෙන් කරපු දේවල් පහුගිය ටිකේ ඒ හැම දෙයක්ම තවත් මගේ මක්ක කෙනෙක් විදිහට සලකන විදිහට තමයි හැදිලා තියෙන්නේ. ක්‍රෙඩිට් ටිකක් ලැබෙනවද? අද මොන මොනවාරි මොනාර දීලත් දන්නේ නැහැ, පගාවක්වත් දීලත් දන්නේ නැහැ. මෙතන ගැටියක් ඉන්න ගැටියක් තියෙන ප්‍රශ්නේ. අහන හැමෝම කියන්නේ හොඳද? හිතන වටේ ඉන්න මහා යහළුවෝ සහෝදර සහෝදරියෝ ගොඩනක් අතරේ අද මට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මගේම සහෝදර සහෝදරියන් හරි ටික වෙලාවකින් කිව්ව පමණින් ආපු එක මේ හැමෝම හරිම කාර්යබහුල අය ශේෂ්ත්‍රේ. ඉතින් මං හිතනවා මම මේ අවුරුදු 50ට යමක් එකතු කරගත්තා නම් ඒ ධනය නෙමෙයි. ධනය කියන ඒවා මල්ලි අපි හම්බ කරනවා, වියදම් කරනවා නේද? අපිට මිනි පෙට්ටියට දාලා අරන් යන්න බෑනේ තියෙන දේවල්. ඉතින් මම මට ලැබෙන කීයක් හරි තියෙනවා නම් මගේ මහත්තයාගේ ශ්‍රමයෙන් මගේ දරු දෙන්නට හොඳට උගන්වන්න තමයි මං බලාපොරොත්තු වෙන්නේ. මගේ පුතා වෛද්‍ය විද්‍යාව හදාරනවා, දුව මානසික විද්‍යාව හදාරනවා. ඉතින් දරු දෙන්න යහපත් විදියට හැදුනා. ඉතින් මම මේ වෙලায় මතක් කරනවා මේ මගේ ඉන්න මිතුරු මිතුරයන්ගේ යහළුවොත් කෞෂල් වලිට දන්නේ තාම. විශේෂයෙන් තිරාණිට ලස්සන දුවක් හොඳ පුතෙක් ඉන්නවා. මම මේගොල්ලන්ට ආදරේ ඒකයි. හොඳ අම්මලා මේ අය. සමාජයට දැන් මල්ලි මෙහෙම එකක් කියනවනේ, අපි ආශ්‍රය කරන යාළුවෝ විදිහට අපිව මනිනවා. ඒක අපි හැමදේම නැහැ කියන්න බෑ. මොකද අපි අර එක එක අත්තේ වහන කුරුල්ල වගේ අපිට සමාන අදහස් තියෙන එකනේ අපි ආශ්‍රය කරන්නේ නේද? ඒතර මං මගේ හිතගත් ගතිගුණ මේගොල්ලන්ට තියෙනවා. දරුවන්ට ආදරෙයි, සීමාවන් සහිතව කලා ශිස්ත්‍රයේ හැසිරෙනවා. තමන්ගේ නම්බුව, තමන්ගේ සැම්මියෝ ගැන, දරුවා ගැන, හැමදේම ගැන හිතනවා. මේ ඉන්නේ ලංකාවේ එහෙම කියන්නේ හැමෝම ගෞරවාන්විත උදවිය. ඒ අතරේ තව අය ඉන්නවා මෙතන නැති. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා මේ ලංකාවේ මිනිසුන්ට පොදුවේ කොයි ශිස්ත්‍රයේ හිටියත් මම උත්සාහයක් දැරුවා කතාබහට ලක් වෙන ශේෂ්ත්‍රයක හොඳ ගැහණියක් විදිහට ජීවත් වෙන්න. මම හැමදේම කියනවා මගේ හොඳකට වඩා මගේ අම්මා තාත්තා මාව හදපු විදිහ. මට දැඩි නීති රීති යටතේ තමයි මගේ අවුරුදු 20 වගේ තරුණ කාලේ ඉඳලා මාව මේ ශේෂ්ත්‍රේ තිබ්බේ. ඒ දැඩි නීති රීති වලට මම පින්දෙනවා. මොකද මම දැනගත්තේ මගේ සීමාවන් මේ අම්මා තාත්තා මාව හදපු විදිහට. ඉතින් අද වෙනකොට මට මිනිසුන් ජනප්‍රිය තරුවක් කියනවට වඩා මං ආසයි මං හොඳ ගැහණියක් කියලා කියනවනะ. ඉතින් මං පින්දෙනවා මේ ආපු හැමෝටම මං ගැන හොඳ පැත්තට වචනයක් කතා කරපු එක මගේ අඩුපාඩුත් ඇති මිනිස්සෙක් විදිහට. ඉතින් මගේ ජීවිතේ ඉතුරු ටිකත් ලංකාවේ මිනිසුන්ට මගෙන් අගෞරවයක් නොවෙන්න මං වග බලා ගන්නවා කියන පොරොන්දුව තමයි මට දෙන්න පුළුවන්. 50 වෙනි දවසේ ඔන්න ඕක තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් බොහොම ස්තුතිවන්ත වෙනවා අපි බොහොම ආදරෙන් පිළිගත්තට. බොහොම ශනික දැනුවත් කිරීමකින් අපි කිව්වා අපි එනවා උපන්දිනය වෙනුවෙන් ඔබට සුබපතන්න කියලා. ඉතින් ළඟම සමීපම යහළුවේ හෙලියන් කීප දෙනෙකුට කතා කරලා මේ අද දවසේ මේ කටයුත්ත සාර්ථක කරගන්න දුන්න සහයෝගයට නැවත නැවතත් බොහොම ස්තුතිවන්ත වෙනවා. අද අපි ආපෙන් ගැන සතුටුයි. අනේ මල්ලි මට කියාගන්න බැරි තරම් සතුටක්. මට ඔගොලු ගෞරවයක් දුන්නා මෙහෙම ඇවිල්ලා. මගේ උපන්දිනයට ඔයාලත් පංගුකාරයෝ වෙච්ච එක මට ඒක ලොකු තෑග්ගක්. ඉතින් හිරු එක වැජඹේවා. මේ ආපු සහෝදරයෝ තව ගොඩක් දෙනෙක් ඉන්නවනේ කැමරා බලගෙන ඉන්න එක හැමෝම. ඉතින් හැමෝටම ආදරේ ගොඩක් මට කරපු මේ විශේෂත්වය ගැන. ඉතින් මේ මං හිතන මේ සියලු කලාකාරයන්ට දක්වපු ගෞරවයක් ඒක කියලා. හිරු විශේෂ වෙන්නේ ඒකයි. කලාකරුවන්ට ඒගොල්ලො ගරුත්වයක් දෙනවා, ආදරයක් දෙනවා. මතක් කර කර හැමෝම ගෙන්න ගන්නවා වැඩසටහන් වලට. එක කොටසකට සීමා වෙන්නේ නැහැ ඒගොල්ලෝ. ඉතින් ස්තුතියි හිරු. හරි, එහෙනම් ඉතින් මේ කේක් එකේ කෑලි දෙක තුනක් විතරයි කපලා තියෙන්නේ. නමුත් මම දන්නවා හොඳට මේ කේක් එක තව සුළු මොහොතකින් සම්පූර්ණයෙන් ඉවර වෙනවා කියලා. මේ දැම්ම වෙනදේ. යාපතෙන් ගොඩක් කෙට්ටු අය කියනවා. ඒ කෙට්ටුයි කියලා ඒගොල්ලෝ කියනවා. ඉතින් හැමදාම බොහොම ස්තුතියි මම. ස්ලිම් කියලා නේ මම. අපි දන්න ස්ලිම් මේකද කියලා අපිට ඒක ප්‍රශ්නයක් වෙනවා එතකොට.
ඒලාදී ආදරණීය බොහොම සුදුවත් වෙන හැමදෙරටම අපිට අද සහයෝගය දුන්නට වැඩසටහන ලස්සන කරගන්න ඒ දුන්න සහයෝගයට ඉදිරි වැඩ කටයුතු සියල්ලක් සාර්ථක වේවා තව තවත් නිරෝගීව තව අවුරුදු 25ක් කියලා කිව්වනේ 75 වෙනකම් 75ක් ඇතිනේ මම නැද්ද තා වැටියක් ඉමු රැලි වැටි ගනාව ටිකක් අප්සෙට් නේ මගේ දරුව දෙන්න කසාද බැඳලා තැම්පත් වුණාම මට මෙහෙම යතයි අපි සුබතරයි නිරෝගීමත් ජීවිතයකට එලා ඉදී අපි තව දවසක මේ වගේ සුන්දර අත්දැකීම් කිපුණ ගෙමු ඉල්ලෙන්න ඔබට ප්‍රාර්ථනා කරන අද දවස බොහොම ජයග්‍රාහී දවසක් වේවා ඉල්ලෙන්න